අන්තර්ජාලයේ භාවිත කරමින් මාර්ගගත ක්‍රමවේදයට බැංකු ගනුදෙනු සිදු කිරීමේදී අදාළ ගනුදෙනුකරු හඳුනා ගැනීම සහ එම ගනුදෙනුවේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා බැංකු මකින් OTP එනම් එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපදයක් ගනුදෙනුකරුවන්ට ලබා දෙන අතර ගනුදෙනුකරුවන්ගේ නොදැනුවත්කම් මත ඇතැම් අවස්ථාවල එම මුරපදය බාහිර පුද්ගලයන්ට ලබා දීම සිදු වී තිබෙනවා. එවැනි ඇතැම් අවස්ථාවල අදාළ මුරපදය යොදා ගනිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වලින් මුදල් සොරා ගන්නා චාවාරම්කරුවන් පිළිබඳව බෙවන විට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. එතකොට ඔවුන් විවිධ උපක්‍රම පාවිච්චි කරනවා මේ తాවකාලික මුරපදිය ඔබගෙන් ලබා ගැනීමට. ඔබට වට්ටමක් ලබා දෙන බවට පවසන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට තෑග මුදලක් ලබා ගන්නට, එහෙම නැත්නම් ඔබගේ බැංකුවේ යම්කිසි විස්තරයක් සදා වෙන්න පුළුවන්. මේ ඉලක්කම් 6කින් සමන්විත මේ తాවකාලික මුරපදිය සමහරට බොහෝ දෙනාට හරි හැටි අවබෝධයක් නැහැ. මේක තරම්ම වටින දෙයක්ද නැද්ද යන වගේ. ඉතින් බොහෝ දෙනා කරන්නේ අර යම්කිසි කාරණයක් හේතුවෙන් අර විදිහට බාහිර පාර්ශ්වයකට OTP ලබා දෙනවා. බෙහෙතර OTP කීතේට අමතරව අන්තර්ජාලයේ ඔස්සේ මහජනතාවගේ බැංකු ගිණුම් වලින් මුදල් වංචා කරන තවත් ක්‍රමවේදයක් පිළිබඳ මෙවන විට අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව අදාළ බැංකුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් ඔස්සේ මෙලෙස ජාවාරම් සිදු කරන අතර කෙටි පණිවුඩ මගින් යොමු කරන ඇතැම් ප්‍රවේශයන් හරහාද ජාවාරම්කරුවන් මෙම මුදල් වංචා කිරීම සිදු කරන බව අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් ඔබ අන්තර්ජාලයේ ඔස්සේ බැංකු කටයුතු සිදු කරනවා නම් අනුකමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී දැනුවත් කෙරුණා. ඉතින් මෙහිදී ඔබ අනුගමනය කළ යුතු ප්‍රධාන කාරණය වන්නේ ඔබට බැංකු විසින් ලබා දී තිබෙනවා නම් ඇප් එකක් ඔබගේ බැංකු කරණයට යෙදීමේ සඳහා එම බැංකුවෙන් ලබා දීපු ඇප් එක එහෙම නැත්නම් යෙදුම පමණක් පාවිච්චි කරන්න. ඔබ යම් හේයකින් වෙබ් බ්‍රවුසරයක් ආධාරයෙන් ඔබගේ අන්තර්ජාල බැංකු කරණයට සම්බන්ධ වෙබ් අඩවියට පිවිසෙනවා නම් ඔබ අනිවාර්යෙන් මේ පිවිසෙන වෙබ් අඩවිය නිවැරදි ඒ බැංකුවට අදාළ වෙබ් අඩවිය දෙන්න මග තහවුරු කර ගැනීමක් කළ යුතුයි. බෙවනි චාවාරම්කරුවන්ට හසුවන ආකාරයෙන් ක්‍රියා නොකරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර මෙලෙස ජනතාව රවටන වංචනිකයන් තෙරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. කිසිම අවස්ථාවක වන් ටයිම් පාස්වර්ඩ් එක يعني OTP අංකය තුන්වන පාර්ශ්වයකට ලබා දෙන්නට එපා. එය ඔබ සතුව පමණයි තිබිය යුත්තේ. යම්කිසි විදිහකට වංචා සහගතව යම්කිසි කෙනෙක් එය ඉල්ලා සිටීමට උත්සාහ කරනවා නම් ඔබ ඒ අංකය ලබා දෙන්නට එපා. ඒ අංකය ලබා දුන්නොත් ඔබගේ ගිණුමේ තියෙන මුදල් අනිවාර්යෙන්ම මෙම ජාවාරම්කරුවන් විසින් ලබාගෙන ඉන් පසුව සමහර රට විදේශ රටවලට එම මුදල් ක්‍රිප්ටෝ කරන්සි විදියට යොමු කරන අවස්ථාවල් වාර්තා වෙලා තියෙනවා. මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම් වන්න.